मट पोडाकि सैंटिस्ट फिलोसफर्स प्रश्न अभी दकीन की हमदेन ඔය තියරි එකට ළඟින් යන තියරි එක ගෙනාවේ නික් බෝස්ටන් කියන සයන්ටිස්ට්. ඉතින් එයා කියපු විදිහට අපි මේ ජීවත් වෙන්නේ වෙන කවුරුත් ක්‍රියේට් කරපු නැත්නම් නිර්මාණය කරපු වර්චුවල් එන්වයරන්මන්ට් එක කියලා තමයි එයා කියන්නේ. මට පොඩ්ඩක් හිතාගන්න බැ කොහොමද ඒක වෙන්නේ? දැන් හරි ඔයා කියන විදිහට අපි වර්චුවල් එන්වයරන්මන්ට් එක තමයි ඉන්නේ. හරි මම ඔයාලට මෙහෙම කියන්නම්කෝ. ඔයා ගහලා තියෙනවද මයින්ක්‍රාෆ්ට් ගේම්? අන්න හරි. ඒ වගේ ගේම් එකක් අපි ඉන්නේ කියලා හිතන්නකෝ. දැන් මයින්ක්‍රාෆ්ට් ගේම් එක ගත්තොත් අපිට පුළුවන් මේක අපිට ඕනේ වර්ල්ඩ් එක ක්‍රියේට් කරන්න. හරි. ආ මයින්ක්‍රාෆ්ට් කියන්නේ ප්‍රෝග්‍රෑම් කරපු ගේම් යන්නේ. ඒකේ ඇත්තටම මිනිස්සු නැහනේ. දැන් වා කියන විදිහට මයින්ක්‍රාෆ්ට් වගේ හියුමන් බයොලොජිකල් ප්‍රොසෙස් එකක් නෑ හැමදේම ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. ඉතින් වා කොහොමද ඒක කියන්නේ? හරි මට තේරෙනවා මේක ගොඩක් අමාරු දෙයක් කියලා. හැබැයි එහෙම කියලා අපිට මේ තියරි එක බොරුයි කියලා අයින් කරන්න බෑ. මොකද මේ තියරි එක ගොඩක් ලෝකේ තියෙන අනුකූලම තියරිස් වලට සපෝට් කරනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් තියරි ඔෆ් එවරිතින් කියලා අපි මේ සලකන ස්ට්‍රිං තියරි එක. හරිම සංකීර්ණ තියරි එක. හැබැයි ඒකේ තියෙන විදිහට අපි මේ දකින හැම පාටිකල් එකක් ස්ට්‍රිං එකක ভাইබ්‍රේෂන් එකක් තියෙන කියලා තමයි ඒක කියන්නේ. ඒක තියරොටිකලි හරි වුණාට මෙතෙක් කල් අපිට ඒක ප්‍රූව් කරගන්න බැරි වෙලා තියෙනවා. දැන් මම අහලා තියෙනවා අපිට තාම ආලෝකයේ වේගයෙන් ගමන් කරන්න බෑ කියලා. එතකොට ඔයා කියන තියරි එකයි ආලෝකයේ වේගයෙන් ගමන් කරන්න බෑ කියන තියරි එකයි මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. හරියටම හරි අපිට ඒක තියරි එකක් හැටියට බිල්ඩ් අප් කරන්න පුළුවන්. අපිට ආලෝකයේ වේගයෙන් යන්න බැරි හේතුව මොකද අපි මේ වේගයෙන් ගියු අපිට වෙනම ගැලැක්සි එකකට නැත්නම් ඕල්ටර්නටිව් ටයිම් ලයින් එකකට යන්න එක නවත්තන්න තමයි बायोलॉजिकल एक्टिविटीज एग्जांगे थिंकिंग पैटर्न्स एग्जांगे डिसीजन मेकिंग किन नेगेटिव डिसीजंस विनास इतोकड ताव केमिकल रिएक्शंस देन किन नेगेटिव विनास केमिकल रिएक्शंस कोच्चर दिया देन वो ओक्कोम हाउवरी प्रोग्राम करना ना ए ओक्कोम या कंप्यूटर एक स्टोर करन्न पेन इतोकड हितन्न कोच्चर डेटा प्रमाण है के एक अतर दिनोद के मन्नम हितन्न ओ वगे टेक्नोलॉजी का ताम मे लोके तीनो के දැන් උදාහරණයක් වශයෙන් ගන්න මේ Facebook එකෙන් හදපු Metaverse එක. ඒකටවත් ඔච්චර දෙයක් තාම කරන්න බෑනේ. නේද? ඔව්. Metaverse එක තියෙන්නේ තාම first stage එක. දැන් වා කියපු එකට මම agree වෙනවා. එතකොට technology එක ගත්තහම දැන් Metaverse එක තියෙන්නේ first stage. Technology එක අපි දන්න දවසින් develop වෙනවා. එතකොට කාලයක් එක්ක මේ Metaverse එක development එක technological advancement එකක් එක්ක අපිට මේ ඔක්කොම theories ඔක්කොම බලපලා මේ simulation hypothesis කියන එක develop කරන්න පුළුවන් අනිවාර්යයෙන්. මේකේ interesting part එක තමයි මේ අපි ඉන්න simulation ලෝකයේ අපි first link එකක් වෙන්නත් පුළුවන්. නැත්තම් ඒ simulation එකේ අවසාන කොටස නැත්තම් පරිණාමය වෙන simulation එකේ කොටසක් වෙන්නත් පුළුවන්. මේ ගොඩක් දේවල් කියද්දී විශ්වාස කරන්න අමාරු. හැබැයි මම මේ කියන්නේ අත්දැකීම. ඒ සිමුලේෂන්
හයිපොතීසිස් එක බලන්නේ වෙනම ඇන්ගල් එකකින්. එතකොට මම මේ වගේ දේවල් අත් දැකලා තියෙනවා එදිනදා ජීවිතේ. මේ මම දැකලා තියෙනවා. මේ ඉතින් ආයතනික මේ ලෝකයේ වෙන ගොඩක් අභිරහස්. ප්ලේන්ස් නැති වෙන, නැව නැති වෙන මිනිසුන් අභිරහස් වෙන වගේ මේ ගොඩක් දේවල් වලට මේ සිමුලේෂන් හයිපොතීසිස් කියන්නේ පිළිතුරක් වෙන්න පුළුවන් කියලා මම අනිවාර්යයෙන්ම ඇත්තටම ඉතින් මොකද රිකාට් එකෙන් හරි වෙන්න පුළුවන්. එතකොට දැන් පොඩ්ඩක් කොහොමද සීනේ අපි මේකද